අවියයුධ නිෂ්පාදනය සහ වෙළඳාම සඳහා මේ යුද්ධ ඇති කළ යුතුයි. ඇති කළේ නැත්නම් බටහිර ලෝකයට ජීවත් වෙන්න බැහැ. කුඩා දරුවන්ගේ අතපය කැඩෙන ටොනික් මෝඩි වගේ හදන බට්ටෝ ඒවත් හදන්නේ රටවල්. මේ ළමයින්ගේ කකුල් අතපය කඩන ඒගොල්ලෝ ලෝකයටම ළමා අයිතිවාසිකම් ගැන නීති රීති පනවන. වෙනස්කම් තියෙන තැන් බලලා ඒ වෙනස්කම් උලුප්පලා දක්වලා ජාතීන් ආගමිකයන් කෙටවීමේ වැඩපිළිවෙලකට ඕන් යනවා. මම විශ්වාස කරනවා මේ ISIS සංවිධානය කියන්නේ අන්න ඒ වැඩපිළිවෙලේ කොටසක් කියලා. මේකට ඉස්ලාම් ජාතිකයන්ව සම්බන්ධ කිරීම වැරදි. ඉස්ලාම් ආගම තුල මෙහෙම දෙයක් කරන්න අවසර දෙන්නේ නැහැ. අස්සලාම් අලේකුම් කියන්නේ ඔබට සාමය වේවා. සාමය තමයි මේ ආගමේ පදනම. ඒ නිසා මේ ඉස්ලාම් ආගමේ ප්‍රශ්නයක් නෙමෙයි මේ. දැන් අපේ මේ ඉන්න දේශපාලන නායකවරුන් ඇතුළු මේ පූජකයන් වහන්සේලා ගරුතර මහා සංඝයා දන්නවා මේ කාරණේ ඇති වෙලා තිබෙන්නේ සෑම දෙනාගෙන්ම නෙවෙයි අන්තවාදී පිරිසකි. මේක දැන් පිටරටින් ආපු බලවේගයක්. අපි එකමුතුකමට පත්ව මේක නැති කර ගැනීමට කළ යුතු සෑම ප්‍රයත්නයක්ම දැරිය යුතුව තිබෙනවා. ඒ සඳහා මුස්ලිම් වරුන්ගෙනුත් මා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ සිංහල ජනතාව සමග එකතු වෙලා පෙර පරිදි වගේම කටයුතු කිරීමට උනන්දු වන දෙසයි. මුස්ලිම් අය අපි අය අතර යම්කිසි සහජීවනයකින් ජීවත් වුණා. මේ වගේ අන්තවාදයකට ගමන් කළා තිබුණේ 70 80 අපි දැක්ක හැම ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේක මතුවෙන ප්‍රධාන හේතුව අන්තර්ජාතික දේශපාලනය. එහෙනම් මේකට අන්තර්ජාතික දේශපාලනයේදී ගන්න තීන්දුව හරි වැදගත්. මේ ත්‍රස්තවාදී සංවිධානවල මතවාදී ජාත්‍යන්තර මුදල් එන ක්‍රමය පිළිබඳ අලුත් පටිපාටියක්, ඒ කියන්නේ මුදල් එන්නේ කොහොමද, මුදල් එන ආයතනය මොකද්ද කියලා අධීක්ෂණයක් අද අවශ්‍යයි. එතකොට අපි මුස්ලිම් ජනතාවත් එක්ක එකතු වෙමින් මේ සල්ලි එන එක නැවැත්වීම සඳහා යම් කිසි වැඩපිළිවෙළක් දියත් කරන්න. අන්තවාදයේ පරාජය කරමු. ප්‍රගතිශීලී දැනුමක් තියෙන ප්‍රබුද්ධ මුස්ලිම් ජනතාව අපි දිනාගමු. මුස්ලිම් සමාජය ශ්‍රී ලාංකික විය මිනිස්සු දුරස් වෙන්න මිනිස්සු තුල අවිශ්වාසය ගොඩ නැහැ. විශේෂයෙන්ම ලෝකෙ පිළිගත් න්‍යායන් තියෙනවා. ඒ තමයි ඔබ යම්කිසි ආගමකට න්‍යායකට අයත් ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධ කරනවා නම් ඒ අයව ඔබේ පාර්ශ්වකරුවෙක් කරගන්න. ඔවුන් සියලු දෙනා එක තැනකට තල්ලු කරන්නට එංගලන්තේ බොහෝ දුරට ISIS එක මේ වෙනකොට තුරන් කරලා පාලනය කරගන්න හැකි වෙලා තියෙන්නේ මුස්ලිම් ජන සමාජයත් එක්ක ඔවුන් ළඟින් එකතු වෙලා වැඩ කරන.